සාදරයෙන් පිළිගන්නවා දිනෙත් බ්‍රෝ YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට. අද මේ වීඩියෝෙන් අපි කතා කරමු ලොකු ෆයිල් සයිස් එකක් තියෙන වීඩියෝ quality loss එකකින් තොරව පොඩි ෆයිල් සයිස් එකකට convert කරන පහසුම ක්‍රමයක් ගැන. ඉතින් YouTube වීඩියෝ එහෙම create කරන content creators ලට නම් මේ ප්‍රශ්නේ ගොඩක් එනවා. මොකද මේක මටත් ආපු ලොකු ප්‍රශ්නයක්. කොහොම වුණත් quality අඩු වෙන්නේ නැතිව වීඩියෝ සයිස් එක සාමාන්‍යයෙන් 2GB සයිස් එකක් තියෙන වීඩියෝ එකක් MB 300 කට වගේ convert කරගන්න පුළුවන් මේ ක්‍රමයෙන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. ඒ වගේම තමයි bell button එකත් all දාගත්තොත් මං video එකක් දාපු ගමන් ඔයා ගාවටම notification එකක් ගෙන්න ගන්නත් පුළුවන්. එහෙනම් අපි යමු අද video එකට. ඉතින් මුලින්ම කියන්න ඕන අපි මේ වැඩේට පොඩි software එකක් download කරගන්න ඕන. ඒ වගේම කියන්න ඕන මට මේ video එක කරන්න කිසිම sponsor එකක් ඇවිත් නැහැ. මම මේ video එක කරන්නේ මම වගේම content create කරන content creators ලට video size එක අඩු කරගෙන storage save කරගන්න මම use කරන trick එකක් ඔයාලා දැනගන්න ඕන නිසා. හරි එහෙනම් අද වැඩේට යමු වැඩි කතා නැතුව. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන web browser එකකට ගිහින් www.winxdvd.com කියලා search කරන්න. එතකොට මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඒවි. ඊට පස්සේ මේ software එක ඔයාගේ computer එකට download කරගන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ comment section එකට ගියොත් එතනින් උනත් ඔයාලට මේ site එකට එන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කියන්න ඕන මේ software එකෙන් video convert කරන එකට අමතරව MP4 MP3 කරන්න low quality videos 4K video වලට convert කරන්න වගේ තවත් ගොඩක් features මේ software එක ඇතුලේ තියෙනවා. හරි software එක download කරගත්තට පස්සේ අනිත් software install කරන වගේම computer එකට මේ software එකත් install කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට තමයි software එකේ logo එක තියෙන්නේ. මම දැන් මේක open කරගන්නවා. ओपन කරගත්තාම මෙන්න මේ විදියට තමයි මේ software එකේ interface එක display වෙන්නේ. ඊට පස්සේ මේ interface එක ගැන කතා කරොත් මෙතන උඩින්ම අපිට video කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඒක click කරලා අපිට computer එකේ තියෙන video එකක් මේ software එක ඇතුළට import කරගන්න හැකියාව තියෙනවා. හරි ඊට පස්සේ තව option ටිකක් තියෙනවා මම ඒව ගැන කියන්න යන්නේ නැහැ. හරි මම දැන් අපේ වීඩියෝ එකක සයිස් අඩු කරන වීඩියෝ පෙන්වන්නම්. ඒකට මම මෙතන තීන බටන් එක ක්ලික් කරනවා. ඔයාලට මෙතන වීඩියෝ කියන බටන් එක ක්ලික් කරලා උනත් යන්න පුළුවන්. ගිහින් ඔයාට අවශ්‍ය වීඩියෝ එක සිලෙක්ට් කරලා මෙතනින් ඕපන් කරගන්න. ඊට පස්සේ අපිට මේ වීඩියෝ වින්ඩෝ එකක් එනවා. මෙතනින් ඔයාලා මේ ජෙනරල් ප්‍රොෆයිල් කියන ඔප්ෂන් එකට යන්න. ගියාම මෙතනින් රෙකමන්ඩ් කරලා තියෙනවා MP4 වීඩියෝ කියලා. ඔයාලා මේක සිලෙක්ට් කරන්න. ඒ වගේම මෙතනින් iPhone users ලට වෙනම ඔප්ෂන් ටිකක් තියෙනවා සහ ස්ක්‍රෝල් කරලා තවත් ගොඩක් ඔප්ෂන්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම social media වලට video convert කිරීමේ හැකියාවත් මේකේ තියෙනවා. ස්ක්‍රෝල් කරාම මෙතනින් YouTube, Facebook, Vimeo වගේ තවත් platform වලට ගැලපෙන විදියට video convert කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා YouTube එකට video හදනව නම් මෙතනින් YouTube එක සිලෙක්ට් කරන්න. ඒක ක්ලික් කරාම එතනත් MP4 ප්‍රීසෙට් එක තමයි රෙකමන්ඩ් වෙලා තියෙන්නේ. හරි ඊළඟට මෙතනින් ඇඩ්ජස්ට්මන්ට් ලෙවල් එකක් තියෙනවා. ඉතින් ඔයාලා මේක මිඩල් එකේ හරි ඔයාලට හයි ක්වොලිටියෙන් ඕන නම් මෙතනින් HQ කියන පැත්තට උනත් දාගන්න පුළුවන්. කොහොම වුණත් මම මේක මෙහෙම්ම තියෙන්න ඇරලා මේ වින්ඩෝ එක මෙතනින් ඕකේ කරනවා. ඊට පස්සේ මෙතනට වීඩියෝ එකේ ෆුල් ඩීටේල්ස් ටික ඇඩ් වෙලා තියෙනවා සහ මෙතන යටින් අපිට පුළුවන් වීඩියෝ එක convert වෙලා save වෙන්න ඕන location එක select කරන්නත්. ඊට පස්සේ මෙතනින් අපිට අපේ computer එකේ තියෙන performance use කරන්නත් පුළුවන් මේ convert එකට. ඉතින් ඔයාලට graphic card එකක් තියෙනම් මෙතනින් පෙන්නාවි. ඔයාලට පුළුවන් ඒකටත් tick එකක් දාගන්න. ඊට පස්සේ මම මෙතන use high quality engine කියන එකට tick එක දාලා තියෙන්නේ. ඒකට tick එක දැම්මහම අපිට අපේ convert එක ගොඩක් ඉක්මනින් කරගන්න පුළුවන්. හරි මේ ඔක්කම කරලා මම මෙතනින් මේ රන් බටන් එක දෙනවා.
ඉතින් කන්වර්ට් වෙලා ඉවර වුණාම ඔයාලා දීපු ලොකේෂන් එකට වීඩියෝ එක සේව් වෙලා තියෙවි. හරි මම දැන් පෙන්නන්නම් වීඩියෝ එක කන්වර්ට් කරන්න කලින් සයිස් එක සහ කන්වර්ට් කරාට පස්සේ වීඩියෝ සයිස් එක. ඉතින් ඔයාලා දකින්න ඇති ෆයිල් සයිස් එක ගොඩක් අඩු වෙලා තිනෝ. හරි එහෙනම් ඔයාලා මේ සොෆ්ට්වෙයාර් එක යූස් කරලා ඔයාලගේ එක්ස්පීරියන්ස් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වීඩියෝ එකක් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම මතක් කරන්න ඕන ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මගෙන් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝ දාපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න ඕන නම් bell button එකක් all දාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ phone එකට notification එකක් එනවා. එහෙනම් මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් ළඟදිම හමු වෙමු.